good morning guys. ඔයාලට පේනා වගේ පිටිපස්සෙන් තියෙන්නේ මේ butterfly garden එක අපි දැන් එතෙන්ද ඇවිල්ලා ඉන්නේ. අතවල ගිහිල්ලා බලමු කොච්චරක් සමනල්ලු ඉන්නාද කියලා. එයාලගේ විස්තරයි. ඉතින් ඔයාලට තේරෙනවා වගේ මෙතන ලෝකේ ඉන්න විවිධාකාර සමනල්ලු ගොඩාරියක් බලා ගන්න පුළුවන්. මේ photo frames ඔක්කොම හදලා තියෙන්නේ මැරුණු සමනල්ලුන්ගේ. මෙතන විශේෂ කෙනෙක් ඉන්නවා ෂේයික් මොහම්මඩ්. මෙයා තමයි ඩුබායි රූල් කරන්නේ. සමනල්ලු 3000ක් එකතු කරන් හදපු නිර්මාණයක් තමයි මේ. මෙතන ඉන්නවා විවිධාකාර සමනල්ලු. අපේ රටේ දකින්නත් නැති වර්ග ගොඩක් ඉන්නවා. මේ ප්ලේස් එක ζෝන් 4කට ඩිවයිඩ් කරලා තියෙනවා. අපි ගිහින්ම බලමු කොහොමද යාලා ඩිවයිඩ් කරලා තියෙන්නේ කියලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ෆස්ට් ζෝන් එකට. අපිට නෝට් වුණු විදිහට නම් මෙතන ඉන්නේ පොඩි සමනල්ලු වර්ග. ඔයාලා මේ ζෝන්ස් වලට ගිහාම හැමතැනම වගේ සමනල්ලු දකින්න පුළුවන්. ඒ වගේම අතට ගන්න පුළුවන්. එයාලම ඇවිල්ලා ඇඟේ වහන අවස්ථා එනවා. ඉතින් ඔයාලට ඒ වගේ අවස්ථාවක ෆොටෝස් ගන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි ඔයාලා ඇවිදන් යති අතට ගද්දි පරිස්සම් වෙන්න. සමනල්ලු හරිම ඩෙලිකේට් නිසා. සෙකන්ඩ් ζෝන් එකේ මීඩියම් සමනල්ලු දකින්න පුළුවන් වෙනවා. එයාලගේ එක එක ෂේප්ස් කලර්ස් එක්කෙනාට එක්කෙනා වෙනස් වගේම හරිම ලස්සනයි. මෙතනදී ඔයාලට බලාගන්න පුළුවන් සමනලයේ ජීවන රටාව. Third and fourth ζෝන් එකේ ගොඩක්ම ඉන්න ලොකු සමනල්ලු ජාතීන්. ඒකෙන් ගොඩක්ම අපිට ඇහැ ගැටුනේ මේ නිල් පාට සමනල්ලුන්ට. අපි හිතන්නේ මේ ලාස්ට් ζෝන් දෙකේ වැඩිම ඉන්නේ තියාලා. ඔයාලා ඩුබයි ආවොත් මිරකල් ගාඩන් එක ඉඳලා 5-10 මිනිට්ස් ඩිස්ටන්ස් එකකින් තමයි මේ බටර්ෆ්ලයි ගාඩන් එක තියෙන්නේ. ඉතින් ආවොත් මිස් කරගන්න එපා. බලන්න අනිවාර්යෙන් වෙන්න. එහෙනම් ඔන්න අපි අදත් ඔයාලට තවත් ලස්සන තැනක් පෙන්නුවා. තවත් වීඩියෝ එකකින් next week meet වෙමු.